bungalow එකට යන ප්‍රවේශ මාර්ගය හම්බෙන. ඒතර ඇඩිෂම් bungalow එක පිටවල තියෙන්නේ තංගමලේ කියන කඳු ගැටි මුදුන. ඒතර මේ තංගමලේ කියන කඳු ගැටි මුදුනේ මුදු මට්ටමින් අඩි 5000ක් පමණ ඉහළින් තමයි. ඉතින් මුලින්ම ඇඩිෂම් hall වශයෙන් නම් කරපු හඳුන්වපු මේ bungalow අද හඳුන්වන්නේ Saint Benedict monastery කියන නමින්. ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි අද Adisham Bungalow එක අයිති වෙන්නේ Saint Benedict කියන ක්‍රිස්තියානි ආගමට අයත් නිකායට. ඉතින් මේ ආගමේ පූජකවරුන් පුහුණු කරන මධ්‍යස්ථානයක් විදිහට තමයි අද මේ Adisham Bungalow කියලා නම් කරලා තියෙන්නේ. මොකද කියන එකත් වැදගත් කාරණයක්. එතනම මේ බංගලාව නිර්මාණය කරන Thomas Villiers උපතල බන්නේ 1869 එංගලන්තයේ කෙන්ට් කියන ප්‍රාන්තයේ තියෙන ඇඩිෂම් කියන මිස්ටර් විලියර්ස් සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු සුවිශේෂත්වයට පත් වන්නේ ඔහුගේ සීයා, එහෙම නැත්නම් මවගේ පියා එංගලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක්. ඔහු තමයි ජෝන් රසල් කියන අග්‍රාමාත්‍යවරයා. ජෝන් රසල් දෙවන අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙලා තියෙනවා 1846 ඉඳලා 1852 වෙනකන් අග්‍රාමාත්‍ය ධුර දර තිනවා. ඊට පස්සේ 1865 සිට 1866 දක්වා අග්‍රාමාත්‍යවරයා විදිහට එංගලන්තයේ කටයුතු කරලා තින්නේ ජෝන් රසල්. එහෙම නැත්නම් Thomas Villiers්ගේ මවගේ පියා. ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඔහුගේ තරුණාවදීනේ. ඔහු ශ්‍රී ලංකාවට එන්නේ තේ කර්මාන්තයට සම්බන්ධව ට්‍රේනින් කෙනෙක් විදිහට. එහෙම නැත්නම් පුහුණු වන්නේ විදිහට තමයි එන්නේ. ගෝගාන්තලාව ප්‍රදේශයේ තියෙන එළබැත්ත ස්ටේට්. එහෙම නැත්නම් එළබැත්ත කියන තේවත්තේ පුහුණු වන්නේ විදිහට තමයි ඔහු ශ්‍රී ලංකාවට එන්නේ. ඔහුගේ යටතේ විශේෂත්වයක් තියෙනවා. මොකද ශ්‍රී ලංකාවට ඔහු එනකොට ඔහුගේ යටේ දිගලා තියෙන්නේ පවුන් 10ක් වගේ ඉතාම සුළු මුදල් ප්‍රමාණයක් පමණයි. එතකොට අවසාන ඔහුගේ ජීවිත කතාවෙදී ඔහුගේ ජීවිත කාලයේදී ඔහු තමයි ජෝන් ස්ටුවර්ට් කියන කම්පැනියේ සභාපතිවරයෙක් බවත් පත්වෙනවා. ඒ වගේම ජෝන් ස්ටුවර්ට් සමාගමේ සභාපතිත්වයේ ඉන්න කාලේ තමයි මේ ඇඩිෂම් බංගලෝ එක ඔහු Thomas Lister Villiers විවාහ වෙන්නේ 1896. ඔහු විවාහ වෙන්නේ ඉබ්ලින් හෝප් කියන කාන්තාවක් සමග. ඇයත් ශ්‍රී ලංකාවේ හිටපු කාන්ට කෙනෙක්ගේ තියෙන්නේ. ඉතින් ඉබ්ලින් හෝප්ගේ විශේෂත්වය තමයි ඇය චිත්‍ර ශිල්පයට ඉතාම දක්ෂ කාන්තාවක්. ඇය විසින් අඳින ලද චිත්‍ර අදටත් ඇඩිෂම් බංගලෝගේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. Lister Villiers ශ්‍රී ලංකාවට එන්නේ පවුන් 10ක් පමණ ඉතාම සුළු මුදල් ප්‍රමාණයක් අතේ තියාගෙන. ඉතින් ඔහු ශ්‍රී ලංකාවේදී ඔහුගේ ජීවිතය ගොඩනගනවා. ඔහු ඉතාම සාර්ථක පැමිණි කරුවෙක්. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා. ඒ වගේම ඇඩිෂම් බංගලෝ වගේ නිර්මාණයක් කරන්න හැකියාව තියෙන ශක්තිය තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඔහු ඉතාම අර්ථවත් ජීවිතයක් ශ්‍රී ලංකාවේ ගත කරලා නැවත එංගලන්තයට යනවා. එංගලන්තයට යන්නේ ඔහුට වයස 82 විතර ඔහුගේ ජීවිතයේ සැඳෑ සමයේ. ඔහු එංගලන්තයේදී 1959 එංගලන්තයේදී මිය යනවා. එංගලන්තයේ ලීඩ්ස් වල තියෙනවා, එංගලන්තයේ කෙන්ට් කියන ප්‍රාන්තයේ තියෙනවා ලීඩ්ස් කාසල් කියලා කාසල් එකක්. එහෙම නැත්නම් බලකොටුවක්. මේ බලකොටුවේ ආදර්ශයට අරගෙන ඒකෙන් ඒකේ ආභාෂයෙන් තමයි මේ ඇඩිෂම් බංගලෝ එක නිර්මාණය කරන්නේ. නිර්මාණය කිරීම සඳහා බොහෝ දේවල් විදේශ රටවලින් තමයි ආනයනය කරලා තින්නේ. විශේෂයෙන්ම මේ බංගලාවේ වහලේ ඉඳලා තියෙන උළු ගත්තොත් ඒවා ලීයෙන් නිමවපු උළු වර්ගයක් තමයි තමයි නිර්මාණය කරලා තින්නේ. ඒවා බුරුමෙන් ගෙනාවු තේක්ක බුරුම තේක්ක වලින් නිර්මාණය කරපු උළු වර්ගයකින් තමයි මේ වහලේ සෙවිලි කරලා තින්නේ. ඒ වගේම සියලුම කිරීම් කරලා තියෙන බුරුමෙන් ගෙනාපු තේක වලින්. ඒ වගේම ශෛලමය විත්ති තමයි මේ බංගලාවේ තියෙන්නේ. ඉතින් මේ ගල් ගෙනල්ලා තියෙන්නේ ඉන්දියාවෙන්. ඒ වගේම මේ බංගලාවේ විකිරීම කඩේ සඳහා ෆෙදරේර් වන් වගේ අය ඉන්දියාවෙන් ඇවිල්ලා තමයි මේකේ මේ අතිවිශිෂ්ට නිර්මාණය කරන්න දායක. විලියර්ස් වයසට යනකොට
ඔහු විශ්‍රාම අරගෙන එංගලන්තයට යනවා. දිවයිස 82 දී තමයි ඔහු එංගලන්තයට යන්නේ. එතකොට ඔහු එංගලන්තයට යනකොට ඇඩිෂම් බංගලාව විකුණනවා. විකුණලා තමයි යන්නේ. මේකේ ශ්‍රී ලංකාවේ අයිතිකාරිය බවට පත් වෙන්නේ විමලා විජේවර්ධන මැතිනි. එතකොට විමලා විජේවර්ධන මැතිනි කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන අපේ අගමැතිතුමාගේ පුංචි අම්මා වෙන ඥාති කාන්තාවක්. ඉතින් ඔවුන් විසින් මිලදී ගන්න මේ බංගලෝ එක නැවත ඔවුන් විකුණනවා 1961 දී රෝමන් කැතලික් චර්ච් එකකට විකුණනවා. ඔවුන් තමයි මේ බංගලෝ එක ඔවුන්ගේ ආගමික පුහුණු තාපසාරාමයක් බවට පරිවර්තනය කරන්නේ.